අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයේ නවදානීය පුවත් සිරස්තල වෙත ගුරුවරුන්ට දොස් කියූ රාජා කොල්ලුරේ කොමියුනිස්ට් පක්ෂ සභාපතිත්වයෙන් නිවතට ආණ්ඩුකාර ලෙස ගන්න තීන්දුව පක්ෂයට අදාළ නැති බව රාජා කොල්ලුරේ කියයි පොළොන්නරුවේ මෛත්‍රීගේ හදවත ඉදිරියට ගෙන යන්න දහම් සිරිසේන සූදානම් शुद्धोत्तम पियतुमान गेन कार्डिनल हिमिटा लिपिया प्रथम एंड देशीय पुआन काबनिक पोहर पिलिबंदव समहारुंगे प्रकाश यान्ने कोहिद माल्ले पोल वागे काबनिक दान्नेत नह रसायनिक दान्नेत नह गोविन्व पारट गेने विपक्ष देशपालने कियला आंडुव किव्वट आंडुवेम राज्य मात्य शशेंद्र राजपक्ष महता कियन्ने मेवेले मेतिवरण्यक् तिब्बोत गोविन् निसा आंडुव परदिनवा कियलाई රසායනික පොහොර තහනම් කළේ හිටියඩියේ ඇතිවෙන කාබනික පොහොර රටේ හදනවා කියලා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුලින් කිව්වා. පලිබෝධ නාශක ගැන කිසිම දෙයක් එළියට ආවේ නැහැ. අන්තිමට රටේ හදනවා තියා. පිට රටින් හරියට කාබනික පොහොර ටික තාම ගේන්න බැරිව ගියා. ගෙනාව පොහොර සියල්ලම කාබනික නොවන බව දැන් නොදන්න කෙනෙක් නැහැ. ඩොලර් නැති වෙලාවේ රටට ඩොලර් ගේන ප්‍රධාන වැවිලි කර්මාන්තය තේ. අද තේ කර්මාන්තයත් බිඳ වැටිලා. මිරිස් බණ්ඩක්ක බෝංචි ලවවන ගොවියගේ ඉඳලා වී ගොවිය වෙනකන් අද මහපාරේ පොහොර ආනයනය තුලත් මූල්‍ය වංචා ඇතැයි පාර්ලිමේන්තුව තුල තොරතුරු හෙළි වුණා. සමහර තොරතුරු එක්ක ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතාගේ නම ඇඳුණා. ඒ සියලු ප්‍රකාශ අසත්‍ය බව පවසමින් අද ඔහු නීති හමුවට ගිහින් මේ පවතින ගොවි විරෝධතා හමුවේ ඡන්දයකට ගියොත් ආණ්ඩුව පරදින බව රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. නමුත් ජනාධිපතිවරයාගේ කාබනික පොහොර සටන අත්හරින්නේ නැති බවයි ඔහු අවධාරණය කරන්නේ. හෙට ඡන්දයක් තිබුණොත් අපි නෑ කරන්නේ අපි පරාදයි. වස විස කාලා මේ රටේ මිනිස්සු මැරුණත් කමක් නෑ මගේ ඡන්දය මන් දිනනවා කියන මතයේ ඉඳගෙන නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ තීරණය ගත්තේ. බැනුම් අහන එක දැන් අපේ පවුලේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. ගොවියා කියන්නේ මර සෝදාගත් කළ රජකමට සූසු කෙනෙක්. හැබැයි ඈත මෑත ඉතිහාසයේ නම් රජ වෙච්ච කිසිම කෙනෙක් නැහැ. ණය වෙච්ච අය නම් ඕනතරම් ඉන්නවස බෝත වස බෝතලේ අද විහයන මොටි වස බෝත. මම පෞද්ගලිකවම රජයේ වගකීතු සෑම කෙනෙකුටම ප්‍රකාශ කළා. මේ වගේ හදිසියෙ මේ කරන්න පුළුවන් කාර්යයක් නොවේයි. අවුරුදු 10ක්වත් අඩු වශයෙන් 5කින්වත් කළ යුතු කාර්යයක් පියවරෙන් පියවර කියන එක අපි ඉදිරිපත් කරපු යෝජනා සහ අදහස් සැලකිල්ලට ගන්නුනේ නැහැ. ඉතින් ඒ උඩ තමයි අද මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසන්නේ කාබනික පොහොර ආනයනය අද අතයට ගනුදෙනුවක් බවට පත්ව ඇති බවයි. අතයට ගනුදෙනුවේ අයිතිකරුවන් පොහොර බාර ගන්න ගිය රූපරාමුවල සිටින බවද ඔහු පවසනවා. අපි දන්න කාලේ නම් පොහොරාව. එමෙතුරු ගියාද මේ පොහොර අරන් එන ප්ලේන් නැයි නැව පිළිගන්න. පොර ගනුදෙනුවක් තියෙනවා ඉතාවත් පැහැදිලි. ඒකට දන්නාවෙන් තමයි පිළිගන්න ගියේ. සැකෙතින් රූපරාමුවල හිටුවා ඉදා වෙන කවුද? කාබනික පොහොර ආනයනයේ මුවාවෙන් රටේ හිඳිලා ඉතිරි වෙලා තිබිච්ච ඩොලර් ටිකටත් විද්ද බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. මිතරම් විනිමය අර්බුදයක් තියෙන රටක ඩොලර් සංචිතේ හිඳමින් තියෙන රටක අපේ රටේ තියෙන ඩොලර් ටික ප්‍රගම් කරන වංචා කරන මට්ටමකට පත් වෙලා තියෙනවා නම් ඒක මේ රටේ ජනතාවට ඔප්පු වෙන්න ඕන හෙළදරව් වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. චීනෙන් ගෙන්වන්න හදන කාබනික පොහොර පිළිබඳ විෂය බාර අමාත්‍යවරයා විෂය දන්න අයට ටියුෂන් දෙන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ. බාල පොරවලට ශුද්‍ර ජීවීන් අඩංගු පොරවලට අසුචි අඩංගු පොරවලට රටනම් පාවලා දෙන්නට එපා. තමන්ගේ ගොවි බිම පාවලා දෙන්නට එපා. වස විස අඩංගු බාල පොර නැව අපේ රටට ගෙනෙන්නට අපි ඉඩ තබන්නේ නෑ නෑ නෑමයි. මෙතෙක් පැවති ඇලහැර ගොවි විරෝධතා අකණ්ඩ උපවාසයක් බවට පත් වුණා. ඊට ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවි සංවිධාන 41ක් එක්ව සිටිනවා. එහෙටින් පස්සේ ඇලහැර කලාපය තුළ ජීවත් වෙන සියලුම ගොවීන් සහභාගී වෙනවා මේ අකණ්ඩ උපවාසයක්. මේ ඉල්ලීම ඉෂ්ට කරගන්න බැරිනොත් අපි මාරාන්තික උපවාසයක් කරා ගෙන යන බව රජයට දැනුම් දෙනවා. වීරකැටිය මැදමුලන ගොවි සංවිධානයේද රසායනික පොහොර ඉල්ලා මහපාරට ආවා. ඔවුන් මැදමුලන මංසන්ධියට පැමිණීම වැළැක්වීම සඳහා පොලිසිය අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබුණා. කොත්මලේ ප්‍රදේශයේ ගොවීන් විරෝධතාවයේ අතරේ දෙවියන්ටද කන්න ලව් කළා. පිස්සු කැලින ආණ්ඩුව රට විකුණන ආණ්ඩුව මේ දරේ පොහොර නැති නිසා මේ ගත්ත තීරණේ ආණ්ඩුවට තියන් කළා.
මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ විරෝධතාවය දඹුල්ල නගර මැදේ පැවැත්ුණා. මේ කවදාකවත් අඹුඩෙන් හදන්න බෑ. රසායනික පොහොර අපිට දෙන්න මේ කන්නට. එහෙම නැත්නම් අපේ කණ්ඩලම් ව්‍යාපාරය අරින්ද අපි ඉඩ තියන්නේ නෑ. ගොවි සංවිධාන 20 පොළොන්නරුව ප්‍රධාන මාර්ගය ඔස්සේ රුහුණුකෙත වෙල්යාය දක්වා පැමිණියා. හිටපු අමාත්‍ය පී හැරිසන් මහතාද අනුරාධපුර යාපනය හන්දියේ පැවති ගොවි විරෝධතාවලට එක් වුණා. චීනෙන් ගෙනාපු කුණු ගොඩවල් ටිකයි චීනේ තියෙන කක්කුසි ටිකයි ගෙනලා මෙහෙ ගොඩ ගන්නවට වැඩිය නයිට්‍රජන් 146ක් තියෙන යූරියා පොහොර ටික දෙන්න කියන එක තමයි ඒගොල්ලෝ ඉල්ලන්නේ. ගාල්ල තවලම කුඩා තේ වතු හිමියන් තේ වගාවට පොහොර ඉල්ල උද්ඝෝෂණයට එක් වුණා. අපට සෙතක් සාන්තිය කඩවර දෙන්න හදරේ උදා කර දෙන තේ. කළුතර පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ කුඩා තේ වතු හිමියන්ද විරෝධතාවයට එක් වුණා. රසායනික පොහොර අර්බුදය මේ වෙනකොට සුළු අපනයන භෝගවලටද බලපෑම් එල්ල කර අවසන්. රසායනික පොහොර තහනම පැනවීමත් සමග පුරුදු කර්මාන්තයට සම්බන්ධව සිටින ශ්‍රේෂ්ඨ ගණනාවක් අද වන විට පීඩාවට පත් වෙලා දිනවා. මේ ගත්ත හිතුවක්කාර තීන්දුව ආපස්සට අරගෙන ප්‍රමාණිකූලව අපි කාබනික පොහොර භාවිතයට හුරු වෙමුයි කියන එක තමයි අපි මේ ආණ්ඩුවට බල කරලා සිටින්නේ. මේ මෝසමේ කැපුවට පස්සේ පිටට දාන දල්ල කේඩෑරි වෙලා ඇක්ටර් වෙලා ගිහිල්ලා දිනනවා. ඒකේ ප්‍රතිඵලය ලබන කන්නේ අස්වැනිදී අපිට ලබන්න සිද්ධ වෙනවා. කොමිස් කැහිලි chance නෑ අපිට. අපි කොවියොත් එක පාරට බහිනවා එදාට පාරට බහින්නේ. උඹලා එලවගෙන කියන කාරණාව අපි මේ වෙලාවේදී මතක් කරනවා. රසායනික පොහොර හිඟය නිසා සංචාරක ශේෂ්ත්‍රයට අවශ්‍ය සමහර එළවලු හිඟයක් පවතින බව නුවරඑළිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසනවා. තව මාස 4ක් 5ක් යනකොට එළවලු හොයාගන්න බැරි මට්ටමක් ඇවිල්ලා තියෙනවා. සංචාරක කර්මාන්තයේ ලොකු පාරක් මේ පොහොර දෙහෙත් නැති පස්සේ ලොකු ව්‍යසනයක් කියලා ලොකු ප්‍රශ්නයක් කියලා තමයි මේක නවතින්නේ. දැනට ගොවි ජනතාවට ලබා දෙමින් තිබෙන නැනෝ තාක්ෂණයේ ආශ්‍රිත පොහොර අස්සනු අඩුවීමට බලපානු ඇතයි. කෘෂිකර්ම උපාධිධාරින්ගේ සංගමය පවසනවා. නැනෝ තාක්ෂණය කියන එක ඉතා හොඳ තාක්ෂණයක් පරිසර හිතකාමී තාක්ෂණයක්. නමුත් තවමත් මේක ආර්ථිකව ඵලදායි නැහැ. ඉන්දියාවෙන් ගෙනෙන පොහොර මේ නැනෝ පොහොර එක ලංකාවට කොච්චර ගැලපෙනවද කියලා පරීක්ෂණ කරලා නැහැ. මේක දීලා තියෙන්නේ පත්‍ර වලින් උරා ගන්නා පත්‍ර වලට ඉසිය යුතු පොහොරක් හැටියට. පොහොර 90%ක්ම උරා ගන්නේ මූල මණ්ඩලයෙන්. 10%ක් අපිට පත්‍ර වලින් සපයන්න පුළුවන්. අපි විශ්වාස කරනවා මේක නිසා අස්වැන්න අඩු වෙන්න බොහෝ විට ඉඩ තියෙනවා කියලා. ඒකට ගොවි මහතුරු ෆීසේස්සේදී අපේ නිලධාරීන් අහනවා මේ ගොවියන්ට අස්වැන්න අඩු වුණොත් මොකද කරන්න කියලා. ඒක රජයේ සටපත් කළා තියෙනවා ගුවියන්ට අඩු වෙන අස්සන්නට වන්දි ගෙවනවා කියලා. නමුත් අපිට තාම දැනුම් දීලා නැහැ ක්‍රමවේදය මොකද්ද කොහොමද මේක කරන්න කියන එක අපේ නිලධාරීන්ට දැනුම් දීලා නැහැ තාම. මේ රටට ඝන කාබනික පොහොර නම් ගේන්න එපා. මේකෙන් ඇවත හැරවිය නොහැකි විශාල හානියක් වෙන්න පුළුවන්. රජයටත් කියනවා අඩියක් ආපසට අරගෙන දීර්ඝ කාලින වැඩපිළිවෙලක් සකස් කරන්න එකට අපි උපරිම සහයෝගය දෙන්නම්. අඩියක් ආපසට අරගෙන ගොවියා වෙනුවෙන් හොර කුසිරසයන විශේෂිත ලංකාවට ගෙනහලා ආහාර සුරක්ෂිතතාවයේ දිනු කරමු කියලා කාරණිකව ඉල්ලා සිටිනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගත යුතු හොඳම පියවර ගැනීම සඳහා තම සහය අනිවාර්යෙන් ලබා දෙන බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙරට කතෝලික සභාවට දැනුම් දී තිබෙනවා. ඒ කොළඹ අගරදු ගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට ලිපියක් යොමු කරමින් යුරෝපීය විසන ශ්‍රී ලාංකිකයින් සමග Zoom තාක්ෂණ ඔස්සේ පැවති සංවාදයකදී කාදිනල් හිමිපාණන් එම ලිපිය මාධ්‍යට ඉදිරිපත් කළා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේවන විට ක්‍රියාත්මක විමර්ශන සහ මෙරට කතෝලික සභාව ඉදිරියේදී ගැනීමට සූදානම් වන ක්‍රියාමාර්ග පිළිබඳව යුරෝපයේ වැසෙන ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමේ සංවාදයක් පැවැත්ුණා. ඒ Zoom තාක්ෂණය ඔස්සේ. එම සංවාදය කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එහිදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් පාප් වහන්සේට යවු ලිපියකට උන්වහන්සේ එවන ලද පිළිතුරු ලිපියක් කාදිනල් හිමිපාණන් මාධ්‍යට ඉදිරිපත් කළා. හිතවත් සහෝදරය කාදිනල් බඤ්ඤාස්කෝ මාතට පත් කළා පසුගිය අගෝස්තු 24 වනදා ඔබ විසින් එවන ලද ලිපිය. එහි 2019 අප්‍රේල් 21 වන දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ පවතින විනිවිදභාවයකින් තොර විමර්ශන පිළිබඳ ඔබ සඳහන් කර තිබුණා. එමෙන්ම පසුගිය දිනක ඔබේ අපෝස්තලික තානාපතිතුමන්ද ලිපියක් මගින් එම කරුණු පිළිබඳව මා දැනුවත් කර තිබුණා. කාදිනල් තුමනි, මේ තත්වය මා බොහෝ කනගාටුවට පත් කරනවා.
මම පොරොන්දු වෙනවා තව තවත් යාඥා කරන්න මම හෙට මේ ගැන රාජ්‍ය ලේකම් කාදිනල් තුමා සමග කතා කරනවා මට මතකයි ප්‍රහාරයේ එල්ල වූ දිනවල කිතුනුවන් ආවේගශීලී නොවන්නට ඔබ කටයුතු කළ ආකාරය ඉස්ලාම් භක්තිකයන් හමු වී ඔවුන් හට මිත්‍රත්වය පෙන්눔 කළ ආකාරය මට අමතක නැහැ ඔබ සැබෑ යහපත් එඬේරෙක් ලෙස ක්‍රියා කළ ආකාරය එබැවින් ඉදිරියේදී කළ හැකි හොඳම දේ පිළිබඳව ඔබ ගන්නා වූ තීරණ පිළිබඳවත් මාහට මෙහි සිට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මා දැනුවත් කරන්න ගුරුරුන් සම්බන්ධ ප්‍රකාශ හේතුවෙන් කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිත්වයෙන් රාජා කොල්ලුරේ මහතා ඉවත් කිරීමට පක්ෂය තීරණය කර තිබෙනවා තමා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සිදු කළ කතාවට එරෙහිව පක්ෂයට පියවර ගත නොහැකි බවයි ඔහු පවසන්නේ කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් වසාදමා තිබූ පාසල් අධීර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කළා. එහෙත් ගුරු විදුහල්පති සංගම් පසුගිය 21 සහ 22 යන දෙදින පාසල් යාමෙන් වැළකී වර්ජනීය නිරත වූ අතර එම දින දෙක තුල වර්ජනීය සාර්ථක වූ බව ගුරු සංගම් පවසනවා. මෙතර ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාව වහම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කර තිබෙනවා. ඒ පසුගිය 19 වනදා වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පසුගිය 21 වනදා පාසල් පැමිණෙන්නේ නැති වයඹ පළාත් ගුරු විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් මේ නොපැමිණි අයට මම සලකා බලනවා නොවැම්බර් මාසයේ වැටුප් ලබා දීම අත්හිටුවන්නට. මේ සම්බන්ධයෙන් වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොළුරේ මහතා මෙලෙස අදහස් පළ කර සිටියා. 21 වෙනිදා පාසල් ආරම්භ කිරීම කඩාකප්පල් කිරීම සඳහා යම් ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් විනය විරෝධී ක්‍රියාවක් කළොත් ඔහුට විරුද්ධව විනයානුකූලව ක්‍රියා කරන බව මම ප්‍රකාශ කළා. මේ ගැන ශ්‍රී ලංකාවේ කමියුනිස්ට් පක්ෂයේ ඇතැම් පිරිස් මට විරුද්ධව ක්‍රියා කරන්නට අදහස් කළා. මාව සභාපති ධුරයෙන් ඉවත් කරන්නට ආණ්ඩුකාරවරයා වශයෙන් යම් කිසි පේවරක් ගත්තා නම් පාසල් විවෘති කිරීම සම්බන්ධව කමියුනිස්ට් පක්ෂයට කිසිම බලයක් නැහැ. මා සම්බන්ධයෙන් විනයානුකූලව ක්‍රියා කරලා සභාපති ධුරයෙන් ඉවත් කරන්නට. මෙතර ලංකා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය ප්‍රකාශ කළේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කළත් වෘත්තීය ක්‍රියාමාර්ගය නවමානයකින් ඉදිරියට ගෙන යන බවයි. එට පාසල් දෙකට අපි කොටුව දුම්රිය පොළ ඉදිරියේ උද්ඝෝෂණයක් පැවැත්තලයි වගේම රට පුරා සෑම නගරයකම අපේ උද්ඝෝෂණ සංවිධානය කරලා ගුරු විදුහල්පති සමි සම්දාන ලෙස ක්‍රියාත්මක වෙනවා. අපි හෙට සේවයට වාර්තා කරනවා. සේවයට වාර්තා කරලා දරුවන්ට ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන යන්න අපි කටයුතු කරනවා. හැබැයි ආණ්ඩුවට කියන්න ඕනේ ආණ්ඩුව කල්පනා කරනවා නම් දැන් ඉතින් ඔක්කොම හරි දැන් ගුරුවරු වැඩට එනවා ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා නෑ. ප්‍රශ්නේ අලුත් වටේකින් පටන් ගන්න හෙට ඉඳලා අපවාද කරන අය ඉන්නවා ඔවුන් රජයේ වමනාවන් ඉදිෂ්ඨ කරන ඉන්නවා ඒ කිසි කෙනෙකුට අපේ මේ වෘත්තීය සමිති සංධානය බේද කරන්න බැරි බව මේ වෙලාවේදී මම ප්‍රකාශ කරනවා. අපි එක මිටක්සේ ලිග්ගල් තුනක්සේ අපි තුන්දෙනාත් ඉන්නවා අපේ සමගයේ ඉන්න සියලු වෘත්තීය සමිති එකම මතයක ඉන්නවා. ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහිව ජාතික එකමුතුව අඛණ්ඩ වැඩ වර්ජනයක් ප්‍රකාශයටපත් කර තිබුණද එය අවසන් කර ගුරු විදුහල්පතිවරුන්ට පාසලට වාර්තා කරන ලෙසයි එම සංගමය ඉල්ලා සිටින්නේ. අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය වෙනස් කරන්නට තීරණය කරා. ඒ තමයි අඛණ්ඩ වැඩ වර්ජනය අපි తాවකාලිකව අත්හිටුවලා ඒ වෙනුවට අපි හෙට දවසේ සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පවසන්නේ වැටුප් වැඩි කිරීමේ මුල් අධීරේ දීමනාව ප්‍රථමයෙන් ලබාගෙන ඉතිරි කොටස් ලබන අයවැය මගින් ලබාගත යුතු බවයි. ගුරුවරුන්ගේ ඉල්ලීම් දීර්ඝ කාලයක් තිස්සේ ඇදගෙන ආපු ඒවා. ඒ නිසා ගුරුවරුන්ට ඒ ඉල්ලීම් ලබා ගන්නට සුසුකම් තියෙනවා අයිතිය තියෙනවා. වැටුප් වැඩි කිරීම් තුනෙන් මුල් එක ලබාගෙන ඊළඟ දෙක ලබන වර්ෂයේ අයවැයෙන් ලබා ගන්නට කල්පනා කරලා සෑහීමකටපත් වෙනවා නම් මුගක් සාධාරණයි කියන එකයි මගේ අදහස. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව යනු තම පියාගේ හදවත බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් තරුණ බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස දහම් සිරිසේන මහතාව පත් කර තිබෙනවා. එම අවස්ථාවට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. අපේ දේශපාලන ක්‍රමය තුල ගැන අපි නැවත විශ්වාසයක් ඇති කළ යුතුයි. මම හිතන්නේ එවැනි වැඩපිළිවෙකට අපි යන්න නම් මම තරුණයෙක් විදියට මම යෝජනා කරන්නේ අපි මේ රටට දීර්ඝ කාලීන නිවැරදි
වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන මතය තමයි මම දකින්නේ. ඒ නිවැරදි වැඩපිළිවෙලක් එක්ක දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ඉදිරියට යන්න නම් තියෙන එකම ප්‍රක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒ වගේම ඒට අවශ්‍ය පරිණත නායකත්වය තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලයි. ඒ වගේම මම කියන්න කැමතියි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ පොළොන්නරුවේ ජනතාව කියන්නේ මගේ පියාගේ හදවත කිව්වොත් නිවැරදි. ඒ නිසා මම පොළොන්නරුව ඉපදිච්ච කෙනෙක් විදිහට මට දැඩි විශ්වාසයක් තියෙනවා. මට යුතුයකමක් හා වගකීමක් තියෙනවා මම පොළොන්නරුව ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න. ඒ නිසා ඉදිරියේදී ඕනෑම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සහ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් එන ඕනෑම අභියෝගයකට මම මුහුණ දෙන්න සූදානම්. කිරිපිටි ආනයන මාෆියා කාර්යයන්ගේ උගුලට රටම හසු වෙද්දී අදත් සමහර කිරිපිටි වෙළඳපොලේ නැහැ. දියර කිරි ගැන බොහෝ වගකීම්යුතන් පුරසාරම් දෙඩුවත් ඊටද අපේ සැබෑ සූදානමක් නැති බව ගලින් බිඳුනු වැව කිරිගොවීන් රටටම කියනවා. මේ ඒ කතාවයි. ගලෙන් බිඳුනු වැව කිරිගොවීන් බරපතල අර්බුද රසකට දැන් මුහුණ දෙමින් සිටිනවා. කිරිගවයින් සඳහා අවශ්‍ය තෘණ භූමි නැතිකම සහ ඖෂධ මිල ඉහළ යාම ප්‍රධානතම ගැටලු දෙකයි. කෙසේ හෝ සටන් කර ව්‍යාපාරය පවත්වාගෙන ගියද අවසානයේ දියර කිරිවලට නිසි මිලක් නැති බවද ගලෙන් බිඳුනු වැව ගොවීන් පවසනවා. ගවයින්ට කෑම ලබා දීම සඳහා ඈත ප්‍රදේශවල වනාන්තර වෙත ගෙන යාමට සිදු ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. ඒ සතුන්ට අවශ්‍ය ආහාර ලබා ගැනීමේදී බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අපි ආණ්ඩුවේ ඉල්ලීම් කරා ප්‍රාදේශීය ලේකම්තුමාට දැනුම් දුන්නා. ඒ වගේම දිස්ත්‍රික් ලේකම්තුමාට දැනුම් දුන්නා මේ සතුන් තෘණ කැවීම සඳහා අවශ්‍ය තෘණ භූමි වෙන් කරලා දෙන්න කියලා. ගොවිපල්කමේට සතු ඇති කරන මහතුන් අපි හම්බෙන්න ගියා. එයාගේ ප්‍රධාන ප්‍රශ්නේ තමයි අවශ්‍ය බින්කඩක් නැතික මේ බරපතල ප්‍රශ්නේ තියෙනවා. ඊපස්සේ ඖෂධ ටික තිබුණ මිලට වඩා තුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ ආහාරවල මිල ගන්නොත් 300 විතර වැඩි වෙලා තියෙනවා. කිරි නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඒ සම්පත් ප්‍රමාණය අපේ රටේ තියෙනවා. ඒ සතුන්ගෙන් ඒ තමන්ගේ කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ආණ්ඩුවේ පැත්තෙන් ක්‍රියාත්මක නොවීම නිසා තමයි මෙන්න මේ කිරි නිෂ්පාදනය බරපතල අර්බුදයට ගිහිලත් මේ හැම පාලකයෙක්ම තමන්ට ලැබෙන කොමිස් කුට්ටිය දිහා බලාගෙන තමයි පිටරටින් කිරි ටික ගේන්නේ තියෙන්නේ. මේ වෙනකොට නිල වශයෙන් හොඳ මිලක් නැහැ. ඒ කියන්නේ මේ මිල ඇත්තටම අද බොහොම අඩු මට්ටමක තමයි තියෙන්නේ. හොඳ සත්තු ටිකක් ගොවීන් අතර බෙදා දෙනවා නම් මම හැකියාව ලැබෙනවා මං හිතන්නේ අපිට කිරි ටිකක් වැඩි කරගන්න. මෙතර වැල්ලවත්ත බෝධි රුක්ඛාරාම මාවතෙහි නව හයිලන්ඩ් කිරි අලෙවිසල කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා අතින් විවෘත කෙරුණා. අපේ රටේ සමහර රක්ෂිතවල වටේටම ගස් තියෙනවා. හැබැයි මැද හිස් මිහින්තලේ කටු කැලියාව රක්ෂිතයත් දැන් වනය විනාශ කරන අපරාධකාරයන්ගේ දෑතට අහුවෙලා. මේ වන විටත් අක්කර 3කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ කර අවසන් බවයි වාර්තා වන්නේ. රටේ වන සම්පත සුරකිනවට වඩා හිතාමතාම විනාශ කරන බව ඇස් මනාපිටම දකින්න ලැබෙනවා. කොවිඩ් රෝගීන් සීඝ්‍ර ලෙස වැඩි වෙනවත් එක්කම ඔක්සිජන් අවශ්‍යතාවය හොඳින්ම අපේ රටේ හැම පුද්ගලයෙක්ටම දැනෙන්න ගත්තා. ඒ කොහොම වුණත් හුස්ම ගන්න තියෙන ගහකොළ, බොන්න තියෙන වතුර ටික සත්තුන්ට නිදහසේ ජීවත් වෙන්න තියෙන පරිසරය විනාශ කරන එක අපේ රටේ තාම අඩු වෙලා නම් නැහැ. මේ අපිට මිහින්තලය කටු කැලියාව ගම්මානෙන් වාර්තා වුණු පුවතක්. මේ තියෙන්නේ මිහින්තලය කටු කැලියාව ගම්මානය ආසන්නයේ පිහිටි කටුපත කන්නද රක්ෂිතය සහ කටු කැලියාව වැව් රක්ෂිතයයි. මතු පිටින් නම් පේන්නේ ඇත්තටම සංරක්ෂණය වන රක්ෂිතයක් වගේ. හැබැයි කනගාටු දායකම සිද්ධිය තමයි මේ රක්ෂිත දෙකමාද ව්‍යාපාරික පිරිසක් ව්‍යාජ ලෙස ආක්‍රමණය කරන්න පටන් අරන්. පළුගහ මේක අවුරුදු 150ක් විතර පරණ එකක්. ඉතින් දැන් මේක කපලා ඖෂධ වගා කරන්න කියලා ගන්න බොරුවට. මේකට ගන්න හොටලයක්. නිලධාරීන් නොම ගෑවලා තමයි මේ වැඩේ මේ පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේක සම්පූර්ණම සහගාන අපරාධයක්. කවදාකවත් අපි අලි කරදරයකට මුහුණ දීලා නැහැ. අලි ඉන්නවා අපි දකිනවා මෙන් කන්දයිනේ. දැන් කන්ද පෙරලෙන ළඟයිනේ. අලියෙකුට ඉන්න ඉඩක් නැහැ නේ කන්ද. ඔක්කොම කොටලානේ කන්දට යනක. දේශීය වශයෙන් වටින දුර්ලභ බෙහෙත් ඖෂධ වගේම පුරා විද්‍යාත්මක ගල්ලෙන් තියෙන මේ රක්ෂිතය අද විනාශමුඛයට පැමිණිලා. මේ වෙද්දි අක්කර 3කට වැඩි භූමි ප්‍රමාණයක ගස්කොලන් පුච්චලා අලු කරලා දාලා. දෙසිය 300ක් නාන වැඩි. තොටකොළවල් 3ක් තියෙනවා. මිහින්තලේ ඔය සීළු දෙන එනවා නාන. මේ වතර හොටල් ගහලා මෙව කරපුවාම ජරවනේ ඔය නාන දෙන්නේ මිනිසුන්ට.
ගමේ මේ අපිට තියෙන අයිතිවාසිකම් නැහැ. පිටගංගොල මිනිස්සුන්ට ඇවිල්ලා මේව මේ කැලෑ කොටලා ඉලි කරලා අවශ්‍ය දාන්න කියලා කියනවා. අපි එහෙම වුණොත් මේ කැටි ආයුධ අපිටත් තියෙනවා. මේවා අපි හොඳට වවාන කාපු දේවල්. මේක හරියට සාධාරණයක් වුණ නැත්තම් අපි දන්නවා ඔය මිනිස්සුත් එක හැප්පෙන විදිය. මේ රක්ෂිතය රැකුණොත් තමයි මේ ගමේ මිනිස්සු පිරිසිදුව වතුර ටික බොන්නේ. ගොවිතැන් බත කරගන්නේ. ඒත් ගමට විතරක් නෙවෙයි. මේ පරිසර විනාශය දැන් රටටම ඛේදවාචකයක් වීගෙන යන්නේ. බලධාරීන් මේ ගැන දැනුවත් උනත් තාම ඇස් ඇරලා බලලා නැහැ. මෙවැනි විනාශයන් ඍජුවම ජනාධිපතිතුමාගේම අවධානයට ලක් විය යුතු බව අපේ විශ්වාසය. ජනාධිපතිතුමනි, ඔබ ගහකොළ සතා සියපාවා පමණක් නොව හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් සටන් කරද්දී ඊට පහලින් සිටින සමහරුන් කරන මේ විනාශයන්ට දැඩි පියවර ගන්න කියලා අප ඉල්ලා සිටිනවා. දැන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා. ඩොලර් රබට තියුණා නම් ඒ ඩොලර් වෙන ප්‍රමාණයට අපේ රුපියල ශක්තිමත්ම පවතින රුපියල් පහළ වැටීම නිසා හැම ගෙන්නන භාණ්ඩයක්ම මිල වැඩි වුණා. අඩු ආදායම් ලබන ජනතාවට එයාට අඩු මිලකට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 10ක්වත් ලබා දෙන්න කියලා අපි මෙවර අයවැයෙන් ඉල්ලා සිටිනවා. සමහර නිලධාරීන් වෙන්න පුළුවන්, දේශපාලඥයන් වෙන්න පුළුවන්, රටේ නායකයන් වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් ක්‍රියා කළොත් රට විශාල අනතුරකට පත් වෙනවා. මොකද මේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ගෙනෙනවා කියලා මේ කරන විහිළුව මේ රටේ ජනතාව දැන් ප්‍රතික්ෂේප කරමින් ඉන්නේ. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ න්‍යාය පත්‍රයේ දරුවෝ වෙනුවෙන් කාන්තාව වෙනුවෙන් පුංචි ඉඩක් වෙන් කරලා තියෙනවා. වෙන් කරලා නැහැ. ඒ කියන්නේ අපිට බෝක්කුවයි කානුවයි තමයි වැදගත් වෙන්නේ දරුවට වඩා. ඒක නිසා දැන් අපි අනිවාර්ය කරා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ න්‍යාය පත්‍රයට ඇතුල් වෙන්න ඕනේ මේ දරුවා සහ කාන්තාව පිළිබඳ. අපිට පක්ෂයක් තියෙනවා. පක්ෂ නම එක්සත් ජාතික පක්ෂය. අපිට නායකයෙක් ඉන්නවා. ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙක්. ඔහු ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක උපාධියක් ලබාගත්තු කෙනෙක්. ඔහු ජාත්‍යන්තරයේ පිළිගත් නායකයෙක්. එතකොට අපි බය නැතුව ඒ නිසා කියලා තියෙනවා. වැටෙන රට දැන් රනිල් වික්‍රමසිංහට ගොඩ ගන්න පුළුවන්. මේ පාසල් ආරම්භ කරයින් පස්සේ ලබන වර්ෂයේ වෙද්දී අපි යම් තාක් දුරට දරුවන්ගේ හිංසනය, කාන්තා හිංසනය අඩු කරගන්න හැකියාවක් ලැබුණොත්, ඉලක්කගත වැඩසටහනක් ක්‍රියාත්මක වුණොත් ඒක තමයි වැදගත් වෙන්නේ. එතන තමයි අපි ඉලක්කය හැටියට ගිහිල්ලා අපි සතුටටපත් වෙන්න හැකියාව තියෙන්නේ. ආණ්ඩුව ඕනම මැතිවරණයකට සූදානම් වෙන රාජපක්ෂ පවුල නෙමෙයි, ඕනම කෙනෙක් ඒ මැතිවරණය ඉදිරිපත් කරන්න. අපි කියනවා විශේෂයෙන්ම ඒ පළාත් සභා මැතිවරණයේදී සමග ජනබලවේගයේ ජයග්‍රහණය කරලා මේ රටේ ජනතාවත් එක්ක අපි ආණ්ඩුවට ඒක පෙන්නනවා කියන එක අපි පැහැදිලිව කියන්න. අපි බලමු ඉදිරියේදී අපි සම්දානයක් හැටියට, පුළුල් සම්දානයක් හැටියට පක්ෂ ගණනාවක් එක්ක එකතු වෙලා ජයග්‍රහණය කරන්න අවශ්‍ය විදිහට අපි ඒ පසුබිම සකස් කරගන්න. සියුත් උදාසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyuthnews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියුත් TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.